ආයුබෝවන් හැමදෙනාම පිළිගන්නවා ආදරෙන් මගේ YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකත් එක්ක රැඳිලා හිටියනම් ඔයගොල්ලෝ දන්නවා මම study videos, study vlogs ඒ වගේම academic education සම්බන්ධ videos හැම දෙයක්ම කරා. ඉතින් ඉදිරියටත් ඒ වගේ videos කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මගේ channel එකෙන් මම කරන්න හිතුවේ අවුරුදු 5ක් සහ 6ක වගේ කාලයක් මම වැඩ කරපු customer relationship officer කෙනෙක් විදියට මම වැඩ කරද්දී මට ලැබිච්ච අත්දැකීම් සහ මට තිබුණ අභියෝග ඒ වගේම මේ තනතුරෙන් ඉස්සරහට යන්නේ කොහොමද කියන එක ගැන මගේ වීඩියෝ එකෙන් අද මම කතා කරනවා. වැඳලා ඉන්න මගේ channel එකත් එක්ක. Customer relationship officer කෙනෙක්. එහෙම නැත්නම් මේ customer relationship field එක ගැන කතා කරාම ගොඩක් අය හිතන දෙයක් තමයි ෆෝන් එක answer කරන්න විතරයි මේ job එකේ තියෙන්නේ කියලා. ඉතින් ඇත්තට මේක හරියම වැරදි මතයක්. මොකද customer relationship officer කෙනෙක් කියලා කියන්නේ ලොකු වගකීමක් තියෙන කෙනෙක්. ඒ වගේම ලොකු වගකීමක් තියෙන job එකක්. ඉතින් අවුරුදු දෙකක තුනක කාලයක් වගේ මම customer relationship officer කෙනෙක් විදිහට වැඩ කරා. ඉතින් ඒ වැඩ කරපු කාලේ ඇත්තටම මම ලබාගත් අත්දැකීම්. ඒ වගේම මට company සම්බන්ධව ඉගෙන ගන්න තිබ්බ දේවල්. ඒ වගේම මගේ ඉංග්‍රීසි හැකියාව පවා මට වර්ධනය කරගන්න ඉංග්‍රීසි කතා කරන්න ඒ වගේම ඉංග්‍රීසි ලියන්න මේ හැමදේම මට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ මම කස්ටම රිලේෂන්ෂිප් ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරපු නිසා. ඉතින් අදටත් මම ඇත්තටම මට ස්තුතිවන්ත වෙනවා ගොඩාක් මම වැඩ කරපු ආයතනවලට. මොකද ඒ ආයතනවලින් මට ගොඩාක් ලොකු අවස්ථාවක් හම්ුණා ඉගෙන ගන්න ඉදිරියට යන්න. ඉතින් ඒ නිසා කවදාවත් කිසිම ජොබ් එකක් පහත දාන්න එපා. කස්ටම රිලේෂන්ෂිප් ඔෆිසර් කිව්වම ගොඩාක් අය වැරදි මතයක් තියනවා මට ෆෝන් ආස කරන්න විතරයි හම් වෙන්නේ කියන එක. නැහැ, ඇත්තටම කස්ටම රිලේෂන්ෂිප් ඔෆිසර් කෙනෙක්ට ලොකු වගකීමක් තියෙනවා කම්පැනි එකක වැඩ කරද්දී. ගොඩක් වෙලාවට ඇත්තටම කම්පැනි එකකින් කම්පැනි එකකට මේ කස්ටම රිලේෂන්ෂිප් ඔෆිසර් කෙනෙක් එහෙම නැත්නම් CRO කෙනෙක්ගේ වගකීම වෙනස් වෙන්න පුළුවන්. එක කම්පැනි එක තියෙන රෙස්පොන්සිබිලිටීස් නෙමෙයි තව කම්පැනි එකක තියෙන්නේ. ඉතින් ඒ නිසා වරදවා වටහා ගන්න එපා. සමහර කම්පැනිස් වල CRO කියලා බඳවගන්නේ ගොඩක් වෙලාවට ෆෝන් එක ආන්සර් කරන්න සහ ඒ පොඩි පොඩි වැඩ කටයුතු සඳහා. හැබැයි ගොඩක් කම්පැනි වල CRO කියන තැනට එහෙම නැත්නම් CRO කියන පොසිෂන් එකට ගොඩක් ලොකු තැනක් දීලා තියෙනවා. මොකද කම්පැනි එකක ඇත්තටම හැමදේම දන්නේ එහෙම නැත්නම් ලොකු අවබෝධයක් තියෙන CRO කෙනෙක්ට කියලා කිව්වොත් මම නිවැරදි. මොකද CRO කෙනෙක් වුණාම එයාට හැම අංශයක් ගැනම ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒ වගේම ඒ හැම ডিপার্টমেন্ট එකක් එක්කම වැඩ කරන්න අවස්ථාව හම් වෙනවා. ඒ වගේම ගොඩාක් දේවල් ඉගෙන ගන්න සහ ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ජොබ් එකක් තමයි ඇත්තටම මේ CRO කෙනෙක් වෙනවා කියන්නේ. එහෙම නැත්නම් කස්ටමර් රිලේෂන්ෂිප් ඔෆිසර් කෙනෙක් වෙනවා කියලා කියන්නේ. ගොඩක් වෙලාවට සේල්ස් ඔෆිසර් කියන කැටගරි එක අයිති වෙන්නේ මේ CRO කියන කැටගරි එකටමයි. ඇත්තටම මේකේ තියෙන වෙනස තමයි CRO කෙනෙක් ගොඩක් වෙලාවට ඔෆිස් එක තුල රැඳිලා ඉන්නේ. හැබැයි සේල්ස් ඔෆිසර්ස්ලා ගොඩක් වෙලාවට කස්ටමර් විසිට්ස් වලට එළියට යනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කම්පැනි එකෙන් එහෙම නැත්නම් ඔෆිස් එකෙන් එළියේ ඉන්නේ CRO කෙනෙක් නිතරම ඔෆිස් එක තුලට එන කස්ටමර්ස්ලව හැන්ඩල් කරන්න තමයි CRO ලගේ තියෙන වගකීම. කම්පැනි එකකට කස්ටමර් කෙනෙක් ආවහම මුලින්ම විසිට් කරන්නේ මේ CRO-ව. මොකද කම්පැනි එකට කස්ටමර් කෙනෙක් හිතන්න මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන ආවයි කියලා. එයා ඒ කස්ටමර්ගේ තියෙන යම් කිසි ගැටලුවක් අරන් ආවට පස්සේ ඒ කස්ටමර් කෙනෙක්ම ගිහිල්ලා ඒ දේ මැනේජර් ළඟට යන්න කලින් ගොඩක් වෙලාවට බැංකුවක වුණත් වෙනම මුල්‍ය ආයතනයක වුණත් ඕනම තැනක ගොඩක් වෙලාවට CRO-ව තමයි මීට් වෙන්නේ. ඉතින් CRO-ට ඒ ප්‍රශ්නේ කියලා එතනින් විසඳුමක් ලබා ගන්න බැරි වුණොත් තමයි ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලා ඊට ඉහළ නිලධාරීන් කරා යන්නේ. ඉතින් ඒ නිසා CRO කෙනෙක්ට ලොකු වගකීමක් තියෙනවා. කස්ටමර් කෙනෙක් කොහොමද හැන්ඩල් කරන්නේ, කස්ටමර් කෙනෙක්ගේ ප්‍රශ්නයකට කොහොමද විසඳුම් දෙන්නේ කියන දේවල් ගැන හොඳට ඉගෙන ගන්න සහ හොඳට අවබෝධයෙන් වැඩ කටයුතු කරන්න අවශ්‍ය වෙනවා CRO කෙනෙක් වුණාම. ඇත්තටම 2010 දී තමයි මම මුලින්ම රැකියාවකට ගියේ. එලෙවල් අවසන් කරලා අවුරුද්දක වගේ කාලයක් එක එක කෝසස් කරලා ඊට පස්සේ 2010 දී තමයි මම මුලින්ම ජොබ් එකකට ගියේ. ඉතින් ඒ ජොබ් එකකට යනකොට ඇත්තටම මම දැනන් හිටියේ නැහැ මොකද්ද ජොබ් එකක් කියන්නේ, මොනවද අපිට එතන කරන්න තියෙන්නේ. හරිම බයෙන් ගියේ. මොකද කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. හැබැයි මාස 6ක වගේ කාලයක් මට එතනින් ට්‍රේනින්ග්ස් හම්බුණා. ඊට පස්සේ ඇත්තටම මම පර්මනන්ට් වුණා එතන CRO කෙනෙක් විදියට.
එතනින් පස්සේ කාලේ ඇත්තටම මට ගොඩක් දේවල් ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුණා. විශේෂයෙන්ම මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. කස්ටමර් කෙනෙක් හැන්ඩල් කරන්න කොහොමද, ෆෝන් එකකට උනත් ආන්සර් කරන්න හරිම බයෙන් හිටියේ, මොනවද කියන්නේ කස්ටමර් කෙනෙක්ට ෆෝන් එකකින් කතා කරලා කියලා. හැබැයි ඒ හැම දෙයක් ගැනම හොඳ ට්‍රේනින් එකක් මට හම්බුණා. ඉතින් ඒ වගේම තමයි ඒ ලබාගත් දැනුම ඊට පස්සේ කාලයකදී මම සම්බන්ධ වෙච්ච කම්පැනිස් වලට ඒ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වුණා. මම ඒ ආයතනින් මගේ පළවෙනි ආයතනින් මම ලබාගත් අත් එකේ. මම සැලරි එක ගැන කතා කරොත්, සැලරි එක මට පළවෙනි කම්පැනි එකෙන් 12,000ක වගේ සැලරි එකක් තමයි මුලින් ට්‍රේනින්ස් කාලේ හම්බුනේ. ඊට පස්සේ මගේ සැලරි එක ටිකක් වැඩි වුණා. ඊට පස්සේ මොකද ඒගොල්ලෝ අපේ එක්ස්පීරියන්ස් එක සහ අපි වැඩ කරන විදිය අනුව තමයි අපිට සැලරිස් ගෙවන්නේ. ඉතින් මට ඒක හරියටම කියන්න බෑ. CRO කෙනෙක් විදිහට වැඩට ගියාම කොයිතරම් සැලරි එකක් ඔයාලට හම්බ වෙනවද කියන එක. ඉතින් ඒක ගොඩක් වෙලාවට කම්පැනි එකෙන් කම්පැනි එකට වෙනස් වෙන්න පුළුවන්. මම CRO කෙනෙක් විදිහට වැඩ කළා. මම ලබාගත් එක්ස්පීරියන්ස් එක මට අදටත් ගොඩක් වටිනවා මගේ ජීවිතේට. විශේෂයෙන්ම කියන්න ඕනේ මම 2010 දී පළවෙනි රැකියාවට යද්දී මගේ ඉංග්‍රීසි නොලෙජ් එක ඇත්තටම හරිම අඩුයි. හැබැයි මම රැකියාවල් කරද්දී රැකියාවල් වලින් අපේ මැනේජර්ස්ලා කතා කරනකොට, අපිත් එක්ක වැඩ කරන අය ඉංග්‍රීසි වලින් කතා කරනකොට, සහ අපිට ගොඩක් වෙලාවට කස්ටමර්ස්ලත් එක්කත් ඉංග්‍රීසි කතා කරන්න වෙනවා. ඉතින් මට ඉංග්‍රීසි හදාගන්නත් ගොඩක් හොඳ පිටුවහලක් වුණේ මම CRO කෙනෙක් විදිහට වැඩ කරපු එක. සහ මට ඕන වුණා මම CRO කෙනෙක් විදිහට වැඩ කරන්න. මම කස්ටමර් රිලේෂන්ෂිප් ඔෆිසර් කෙනෙක්. මට ඕන නැහැ කාගෙවත් ඉස්සරහා මාව අපහසුතාවයට පත් වෙන්න. මට ඉංග්‍රීසි බෑ කියන එක මට දැනෙන්න ඕන නැහැ. ඉතින් ඒ නිසාම ඒ උනන්දුව හින්දම මට ඇත්තටම ඉගෙන ගන්න ගොඩක් ආසාවක් ඇති වුණා ඒ අවශ්‍යතාවය නිසාම. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි දැනගන්න ඕන දෙයක් CRO කෙනෙක් විදිහට වැඩ කරද්දී තරහව කියන දේ අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතුමයි. මොකද අපි රිප්‍රසන්ට් කරන්නේ අපේ කම්පැනි එක, අපේ ආයතනය. එතකොට අපි කේන්ති අරගෙන අපි තරහ ගිහිල්ලා අපි වැඩ කරොත් එහෙම ඒක අපේ කම්පැනි එකට හොඳ නැහැ, අපේ ඔෆිස් එකට හොඳ නැහැ. ඉතින් ඒ වගේම තමයි ඒක සමානලාවට ඔයාගේ ජොබ් එකට උනත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් දෙයක් වෙනවා. ඒ නිසා නිතරම හොඳ අවධානයෙන් කටයුතු කරන්න ඕනේ CRO කෙනෙක් විදිහට වැඩ. ගොඩක් වෙලාවට ගොඩක් අය හිතනවා CRO කෙනෙක් විදිහට කාලයක් වැඩ කරද්දී එකම තැන ඉන්න වෙනවා, එතනින් එහාට යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැයි කියලා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වෙලාවට කම්පැනිස් අනුව වෙනස් වෙන්න පුළුවන්. මොකද සමහර කම්පැනිස් වලින් නම් ඇත්තටම අවස්ථාව ලබා දෙනවා අපිට ඉස්සරහට යන්න. හැබැයි සමහර කම්පැනිස් වලින් නම් එහෙම අවස්ථාව දෙන්නේ නැහැ. හැබැයි හොඳ කම්පැනිස් වලින් එහෙම අවස්ථාව දෙනවා අපිට. අපේ පෝස්ට් එකෙන් පෝස්ට් එකට අපිට ලෙවල් එකෙන් ලෙවල් එකට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම CRO කෙනෙක් විදිහට ආයතනයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ කාලයක් අවුරුදු 2ක් වගේ ආයතනයේ මම රැකියාව කරලා ඊට පස්සේ මට අවස්ථාව හම්බුණා එතන කස්ටමර් රිලේෂන්ෂිප් සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් ඒකත් මට ජීවිතයේ ලොකු අත්දැකීමක්. මොකද මම ලීඩර්ෂිප් කියන එක හරිම, ඒ කියන්නේ මම වැඩි ලීඩර්ෂිප් කියන එක සම්බන්ධ වැඩි දැනන් හිටිනේ. කොහොමද මගේ යටතේ සේවකයෝ වැඩ කරද්දී මම කොහොමද යාළුවත් එක්ක වැඩ කරන්නේ, මොන විදිහට වැඩ කරන්න ඕනේ කියලා මට ඇත්තටම දැනුමක් තිබුණේ නැහැ. ඉතින් ඒ ලෙවල් එකට මට එන්න පුළුවන් වුණා CRO පොසිෂන් එකේ ඉඳන්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා CRO කෙනෙක් විදිහට දැනට කම්පැනි එකක වැඩ කරනවා නම් හිතන්න එපා හැමදාම මම CRO කෙනෙක් විදිහටම ඉන්න ඕනේ මුළු ජීවිත කාලෙම, එහෙම නැත්නම් මං රැකියාව කරන සම්පූර්ණ කාලෙම CRO කෙනෙක් විදිහට ඉන්න ඕනේ කියලා. ඉතින් ඒක තමන්ගේ හැකියාව. සමහර වෙලාවට එක කම්පැනි එකක ඔයාට අඩු තැනක් තිබුණාට තව කම්පැනි එකකට ඔයාට වැඩි සැලරි එකකට ඉල්ලලා ඊට වැඩිය හොඳ ලෙවල් එකකට එන්න පුළුවන් අවස්ථාව ලබා දෙනවා. ඉතින් ඒ නිසා නිතරම ජොබ් ෆීල්ඩ් එක ගැන හොයන්න. රිස්පොන්සිබිලිටීස් එක කම්පැනියකින් එක කම්පැනියකට වෙනස් වෙන්න පුළුවන්. සැලරිස් එක කම්පැනියකින් කම්පැනියකට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට තියෙන බෙනිෆිට්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම
පසුතැවෙන්නෙපා. තමන්ගේ ජීවිතයේ කිසිම දියුණුවක් නැහැ, තමන්ගේ රැකියා ජීවිතයේ කිසිම දියුණුවක් නැහැ කියලා එහෙම පසුතැවෙන්නෙපා. ඉතින් මේ දේවල් ගැන හොයලා බලන්න, ඔයගලන්ට ඉන්ටර්නෙට් හරහා හොයන්න පුළුවන්, YouTube වීඩියෝස් තියෙනවා, ඒ දේවල් හරහා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කම්පැනිස් වල වෙබ්සයිට්ස් වල පවා කම්පැනි සම්බන්ධ විස්තර දාලා තියෙනවා. ඒ හරහා වුණත් ඔයාලට මේ ජොබ්ස් ගැන කොහොමද එක ලෙවල් එකකින් ඉඳන් තව ලෙවල් එකකට අපිට ඉස්සරහට යන්නේ කියලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කස්ටමර් රිලේෂන්ෂිප් ඔෆිසර් කෙනෙක් විදිහට වැඩ කරද්දී මගේ ජීවිතයේ මම ලැබපු අත්දැකීම් මොනවද, ඒ වගේම මට ලැබිච්ච වාසි මොනවද කියන එක ගැන අද වීඩියෝ එකෙන් මම කතා කරා. ඉතින් මේ වගේම වීඩියෝ එකෙන් ඔයාලා හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ සතියක්.